මෙහෙමයි අපිට අපිට පක්ෂ කෙනක තුන මහත් පළවෙනි එක රට ජාති ආගම හතර තමයි අපේ පක්ෂය. අපි හොඳ එක්සත් ජාති පක්ෂය. මහාචාර්යතුමයි මම දෙන්නම. අපි වෙන කිසිම පක්ෂයකට සම්දෙ දෙන්නෙත් නැහැ. කිසිම පක්ෂයකට වැඩ කරන්නෙත් නැහැ. අපි ප්‍රසිද්ධියම කියන බය නැතුව. අපි දෙන්නම වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නමුත් අපි මහත්ව පියරත්තරන් කියලා බෙල්ල කපා ගන්න පුළුවන් කමක් නැහැ. පියරත්තරන් කියලා යනගත්තුත් තුවාල වෙනවනේ. අපි හරි දේ හරි හැටියට දකින්නවා, වැරදි දේ වැරදි හැටියට දකින්නවා. එතෙන්දී අපට ජනාධිපතිවරයද, අගමැතිවරයද, ඇමතිවරයද කවුද කියන එක අපට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්නේ හරි දේ විතරයි, හරි පැත්ත විතරයි. මේ එක්සා ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ රජයේ නෙමෙයි, මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ රජයේ නෙමෙයි. මේක අස්සම් කරලා තියෙන්නේ මේ අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයේ කාලේනේ. ඔව්, 2000 අස්සම් කරලා තියෙන්නේ. ඔව්, මේක අස්සම් කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 10කට කලින් අස්සම් කරලා ලංකාවේ පුරවැසිය දෙන්නෙකුත් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත්, රොබර්ට් බ්ලේක් මහත්මයාත් ලංකාවේ පුරවැසිය නෙමෙයි. ලංකාවේ පුරවැසිය නොවන දෙන්නෙක් ලංකාවේ මේ පරිපාලනයට සම්බන්ධ කිවිසුමක් කොහොමද අස්සම් කළේ? ඒක එකක්. නැවත මේක අලුත් කරන්න තියෙන ඕනකම් මොකද? මේ අලුත් කරන්න ඕන නම් කලාට කිසි වරදකුත් නෑ. මොකද අපි නොදන්න රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයක් රටේ ජනාධිපතිට, අගමැතිට, මැති කැබිනට් මණ්ඩලයට වගකීමක් තියෙනවා. නමුත් ඇයි රටේ ජනතාවට මේක වසන් කරන්නේ? රටේ ජනතාවගේ මහජන සල්ලි වලින් ජීවත් වෙන මේ ඔක්කොම කට්ටිය මේගොල්ලෝ නඩත්තුවට යනවා. දැන් ඉන්නවා 9987ක්ද කොහෙද මන්ත්‍රීවරු ලංකාවේ. මේ අයගේ නඩත්තුවට මාසකට යනවා මගේ අවම වශයෙන් මං හිතනවා කෝටි 500කට වඩා. එක දවසකට ලක්ෂ 100ක් පාර්ලිමේන්තුවට යනවා. බියදම ඉතින් ඇයි මේකර රටේ ජනතාවට මේක දැනුවත් නොකරන්නේ? එතෙන්දී අපි මේ UMPද, ශ්‍රී ලංකාවද, JVPද ඒවා අදාළ නැහැ අපට. අපට අවශ්‍ය කාරණේ විතරයි. හරිනම් හරි, වැරදි නම් වැරදි. මේක සත්භාවයෙන් මේ කාරණේ අපි කියන්නේ කාටවත් මඩ ගැහිල්ලට නෙමෙයි. කවුරුත් අපි නල්වන්න සූදානනුත් නැහැ, කවුරුත් අඬවන්න සූදානනුත් නැහැ. දෙකටම සූදානම් නැහැ. අනිවාර්යයෙන්ම දක්වන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂ ඕන තරම් හොඳ අපේක්ෂකයෙක් ඉන්නවා මුළු ලෝකෙම පිළිගත්. ඒ ගැන ප්‍රශ්නෙකුත් නැහැ. අපි දන්නේ නැහැ කවුද. මොකද අපිට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒක තීන්දුව කරයි කවුද කියලා වෙලා. නමුත් මේක රටේ ඡන්දෙන් ඉස්සෙල්ලා රටේ ජනතාවට අවධාරණය කරන්න ඕන. මේ ගිවිසුම අපි අස්සම් කරනවද නැද්ද? මේ ගිවිසුමේ තියෙන ප්‍රතිඵලදායි තත්ත්වය මොකද්ද? අනර්ථකාරී තත්ත්වය මොකද්ද කියන පැහැදිලි කරන්න ඕන. අපි මේ තොරතුරු ගත්තේ විද්‍යුත් මාධ්‍ය වලින්, ජනමාධ්‍ය වලින්, පත්තර වලින්. ඉතින් මේවා අපි දැකලා නැහැ නේ. මම තාමත් දැකලා නැහැ. හරියට නියම ඔරිජිනල් ගිවිසුම මොකද්ද කියන එක. පුවත්පත් වලින් ගත්ත තොරතුරුනෝ තමයි අපි කතා කරන්නේ. ඉතින් අපිට ඒක ආධ්‍යහාරයෙන් අපිට යම්සි දේවල් ගන්න පුළුවන්කම තියෙනවා නේ. කොයි පක්ෂයෙන් ඉල්ලුවත් කවුරු මේ ජනාධිපතිවරණයට තරඟ කළාත් මේ කාරණා රටට හිතකරද අහිතකරද කියන මේක රටේ ප්‍රශ්න පිළිබඳ තීන්දුව කරන්නේ මංගල සමරුවේ අරමිතිවරය විතරක් නෙමෙයි. කැබිනට් එකේ තවත් මැති අමිතිවරු ඉන්නවනේ. ඒගොල්ලොත් එකඟද කියන එක මම කියන්න ඕන. මොකද මංගල සමරුවේ අමිතිවරයා තමයි මේ එක්සා ගිවිසුමයි සෝපා ගිවිසුමයි ලංකාවට ගෙනලා අස්සම් කරන සම්පූර්ණ පුරෝගාමිය වෙලගෙන ඉන්නේ. විදේශ අමිති කාලේ යා මේක කළා. එක්සා ගිවිසුම සෝපා ගිවිසුමත් මේක සම්පූර්ණ මැදිහත්වල ඉන්නේ මංගල සමරුවේ අමිතිවරයා. ඒක තමයි මේ මාධ්‍ය හරහා අපි කියන්නේ රටේ ජනාධිපතිතර අගමැතිතරයි ඇයි මේ වගේ මිනිහෙක් මේක ඇතුලේ තියාගෙන ඉන්නේ කියලා කරලා. ඒක අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ මම දන්නේ නැහැ තියාගන්න මොන හේතුවක් නිසාද. ඒක මට ප්‍රශ්නෙකුත් නැහැ එතුමා හිටියේ කියලා. එතුමා මේ ශාලාවේම රැස්වීම 340කට අවිලා තියෙනවා. ඒ පුද්ගලික තරහක් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ කාරණේ පිළිබඳව සම්පූර්ණයෙන් මේ චෝදනාව වෙන්නේ මංගල සමීර ඇමතිවරයාට. මේ එක්සා ගිවිසුමයි සෝපා ගිවිසුමයි සම්පූර්ණයෙන් මේ පටන් ගත්තේ ආරම්භ කළේ මේක ඉදිරියට මෙහෙවන්නේ යා කියලා කරලා. එහෙම නැත්නම් එතුමා කියන්නේ මම මේකට සම්බන්ධයක් නැහැ, මට කිසි බැඳීමක් නැහැ කියලා මේක සම්බන්ධයෙන්. මේ හැබැයි මේ විදේශකරතු ඇමති හැටියට අපේ ජනාධිපති නිදුක්ඥ මාර්පණ මැතිතුමා නිසා තමයි මම හිතන්නේ මේක මෙච්චර හරි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒකත් මම බය නැතුව කියන්න ඕනේ. මිට වඩා ලොකු හානියක් වෙන කෙනෙක් හිටනම් උගත් බුද්ධිමත් වැදගත් රටට ආදරය කරන තිලක් මාරපණ ජනාධිපති නිදුක්ඥතුමා ඇමතිතුත්වරයා නිසා තමයි විදේශකරතු අමාත්‍යංශයෙන් මේක මේ හරි තත්වෙන් හරි හැකිලා තියෙන්නේ. මොකද මේකට අස්සම් කළ තියෙන ඔක්කොම විදේශකරතු අමාත්‍යංශයේ හිටපු කට්ටිය ප්‍රසාද් කාර්යවසම්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, අනිත් එක ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ කාගෙන්වත් නිර්දේශයක් අරගෙන නැහැ. ඉතාම හොඳයි මහත්මයා. ඒකට තමයි මහත්මයා මේ වගේ කිවිසුමක් අස්සම් කරනකොට කෙලිම පාර්ලිමේන්තුවට දාන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්නවා 225න් හැම පක්ෂෙම කට්ටිය ඉන්නවනේ. ඒතර ඒගොල්ලෝ සමාලෝචනය කළ, විවේචනය කළා, එකඟ වෙලා, විරුද්ධ වෙලා යම්කිසි මතවාදයක් ප්‍රකාශ වෙනවනේ. මේ අවුරුදු දෙකක් ගිහිල්ලා දිනවා, අද වෙනකම් මේ කිවිසුම දාලා නැහැ පාර්ලිමේන්තුවට. ඇයි මේක හොර රහස කරන්නේ? අපිට තියෙන තරහ තියෙන එකයි. මේ සියලු දෙනාත් එක්කම බරපතල අපිට තරහක් බද්ද වෛරයක් ඇති වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම දේවල් කරන්නේ කියලා රට වෙනුවේ. මුළු රටම වග කියන්න ඕන ප්‍රශ්නයක්. මේකෙන් විපත්තියක් වුණොත් මේ දෙන්නේක 3 දෙනෙක් අභිමතය පරිදි ඇයි මෙහෙම ක්‍රියාත්මක කරන්නේ? මේ කිවිසුම බය නැතුව දාන්නකෝ පාර්ලිමේන්තුවට.
මේක සිංහල දෙමළ මුස්ලිම් හින්දු බෞද්ධ කතෝලික මේ ශ්‍රී ලංකා UMP JVP හැම මන්ත්‍රීවරයෙක් මේක ඇතුළේ ඉන්නවානේ. ඒතර ඒගොල්ලෝ තම තමන්ගේ මතය අනුව තම තමන්ගේ දැනුම අනුව තම තමන්ගේ අවබෝධය අනුව මේ මතය මේක පිළිබඳව යම් කිසි අදහසක් ප්‍රකාශ කරાવી නේද මහාචාර්යතුමා? පැහැදිලිව. මේක මේ මේ පෞද්ගලිකව මේ මංගල සමරවීරයන්තුමාට චෝදනාවක්වත් රජයට චෝදනාවක්වත් ඇමරිකන් ආණ්ඩුවට චෝදනාවක්වත් නෙමෙයි. මේ කිවිසීමෙන් වෙන හානිය වෙන්නේ කාටද? ඔබතුමාටයි මට අපි මේ රටේ ඉන්න පුරවැසියන්ට. ඒක ඒක සාමාන්‍ය ජනතාව දන්නේ නැතුව හොරෙන් මේ මේ මගුල් කණ්ඩ ඕනේ නෑනේ. අපටත් කියලා මගුල් කාපල්ලා. එච්චරයි අපි කියන්නේ. ඒතර අපි දන්නවා මේක හරිද වැරදිද කියලා.